සියලු දෙනාටම ආයුබෝවන්. ඔයාලා එකතු වෙලා ඉන්නේ වටින් ගොඩින් නාලිකාවත් සමඟ දෙස් විදෙස් අලුත්ම තොරතුරු හැමෝටම කලින් දැනගන්න. දැන්මම අපිව subscribe කරලා තියාගන්න. අපේ කාලයක් සංක රුපියල පාවෙන්න තුන්නේම නැහැ. අපි 200 වලින් අල්ලගෙන 202 තියාගෙන අපේ බිලියන 5-6 ඉවරනකල් අපි වෙළඳ පොළට ඩොලර් නිකුත් කරා. එහෙම රැකගෙන හිටියා. නමුත් එහෙම අපිට බැරිම තැනක් ඇවිල්ලා අපේ සංජිත රීන වුණානේ. වෙච්චාම අපිට සිද්ධ වුණේ ඇරලා දාන්න. ඒක විවෘත කරපු ගමන් 202 තිබුණේ වට මතක ඇති 360ට 380ට ගියා. ඊපස්සේ ඉතින් අපි පාවෙන්න මත ඇරිය වෙන අපිට දාන්න සල්ලි නැහැ නිසං වෝමනා වුණොත් දාන්න අපිට සංචිත නැහැ. සංචිත පොඩි ප්‍රමාණයක් තිබුණා ඒවා මේ චීන බැංකුවේ ඒවා අපිට ඒවට පාවිච්චි කරන්න බෑ. ඉතින් දිගටම ගියා. එහෙම ගිහින් තමයි ඊට පස්සෙත් තමයි මෙන්න හැබෑ ඉල්ලුම සැපෙම ආවේ. අපි එක පැත්තකින් ආනයන පාලනය කරා. අපේ රටෙන් පිටරට යනවා අපි පාලනය කරා. තෙල් ටිකත් අපි පාලනය කරලා පාවිච්චි කරා. කේතාංකයක් දාලා අනිත් ගෙදර ඔබතුමාගේ 4000ක් එව නැවැත්තුවා. ඒ පැත්තෙන් වියදම ඩොලර් වියදම අඩු වුණා. අනිත් පැත්තෙන් අර රටේ නැතුව හිටිය සංචාරකව නැවත එන්න පටන් ගත්තා. සල්ලි එවන්න නැතුව හිටිය විදේශ වැඩ කරන අපේ සහෝදරයෝ ගිය අවුරුද්දත් ඒ බලපුවම දෙගුණයක් සල්ලි එව්වා. සැපම වැඩි ඉල්ලුම අඩු ඩොලරයකට. ඩොලර වටාකම අඩු වුණා. ඒ අඩු වෙනකොට ඊළඟට තලුතින් ප්‍රශ්නයක් මතුවෙනවා. එක පාරට මේක වැටුණොත් මොකද ඩොලර එක යගේ වැඩිවීමත් එක්ක රුපියල් 100ට තිබුණ තේදල්ලට ගමේ 200ක් 250ක් 300ක් හම්බුණා. එක පාරට මේක අපි වැටෙන්න දුන්නොත් 308 ඉඳලා 250ට විතර මොකද්ද වෙන්නේ? මොකද අනිත් වේදම් රටාව එක පෝර ටික එක පාරට අඩු වෙන්නේ නැහැ. ක්‍රමයට යනවා එක පාරට අඩු වෙන්නේ නැහැ. අර නිෂ්පාදකයා දැවැන්ත අර්බුදයකට ලක් වෙනවා. අනේ එතෙන්දී අපි මැදිහත් වෙන්න අවශ්‍යයි. මේ ඩොලරේ අනවශ්‍ය තරම් කඩාවැටෙන එක නවත්තන්න. ඒ නිසා තමයි ඒ වගේ මහ බැංකුවට අවශ්‍යතාවයක් තිබුණා අපේ සංචිත වර්ධනය කරගන්න. අපේ ඉලක්කයක් තියෙනවා සංචිත වර්ධනය කරගන්න. අපේ IMF එකකට අනුවත් අපේ තියෙනවා ඩොලර් බිලියන 2කට එහා අපි යන්න ඕනේ මේකට. ඒ නිසා අපි ඩොලර් මිලදී ගත්තා. ඒ මිලදී ගැනීම තුළින් යම් පාලනයක් වුණා. ඩොලර් එක පල්ලෙහාට කඩාවැටෙන එක ඔබතුමා කිව්ව ගාන හැරි අපි බිලියන 1.6ක් මිලදී ගත්තා. දැන් එහෙම ගිහිල්ලා 290 ගානට විතර ඩොලර් එක ආවනේ. ඊට පස්සේ තමයි අර මම කිව්ව කාරණාව මේ ඛනිජ නීතික සංස්ථාවට තෙල් ගැනීම සඳහා උන් මිලියන 75ක් 80ක් විතර වෙනද වලින් ගත්තා. අන්නකොට පොඩි ප්‍රවණතාවයක් ඇති වුණා උඩට යන්න. ඊට ඒක එක්කම අපේ ඩොලර් රැස් කරන කට්ටියක් කියලා. අපේ ඉන්න ව්‍යාපාරිකයෝ කට්ටියක් ඒගොල්ලන්ගේ බිස්නස් එක ඩොලර් අරගෙන විකුණනවා. රත්තරන් අරගෙන විකුණනවා. මේගොල්ලන්ගේ ඉල්ලුම අර මිලියන 75ට වඩා වැඩි. ඒගොල්ලන් එක දවසෙන් 8 වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒගොල්ලත් මේකට බැස්සා. අර 305ට ගිය එක 10යි 15යි 30ට යනකල් ගියා. ඒක තමයි අපේ අපේක්ෂාව. ඒගොල්ලෝ හිතුවේ ආයෙත් 300 රටේ ලොකු මතයක් ආවා. අන්න අර විපක්ෂයත් කියන්න පටන් ගත්ත 400ටයි කියලා. ගත්ත දඩබඩ ගාලා. හැබැයි ඒක එතනින් නතර වුණා. ඊට පස්සේ ආපහු දැන් අද මම දැක්ක 360ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි දැන් හැබෑවටම මේ ඉල්ලුම සැපපත් තීරණය වෙන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි අවශ්‍ය වෙලාවකට දැන් අපේ මහ බැංකුවට පුළුවන්කමක් තියෙනවා අවශ්‍ය නම් පාලනය කරන්නත්. අපි දැන් අපි ළඟ බිලියන 2කට එහා ගිය ගාණක් තියෙනවානේ. අවශ්‍ය නම් අවශ්‍ය වෙලාවක රටේ අවශ්‍යතාවය වෙනුවෙන් මං කිව්වේ අඩු වීම වාගේ වැඩි වීම අපිට ප්‍රශ්නයක් වෙන වෙලාවකුත් තියෙනවා. දැන් මේ වෙලාවේ වරම ඩොලරේ වැටෙනවා කියන්නේ අපරායන කරුවට දරා ගන්න බැරි තත්ත්වයකට එනවා. මොකද ඔහුගේ අනිත් වේදම් රටාව හැදිලා තියෙන්නේ මේ අර වැඩි වුණු ඩොලරේට මේ සමානව. ඒ නිසා රජයක් හැටියට ඔය හැම දෙයක්ම බලන්න ඕනේ. දැන් ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් අපිට අවශ්‍ය වෙලාවට පාලනය කරගන්න පුළුවන් තැනට ළඟමින් යනවා.